අයිබෝුවන්දරුවනි අදත් ඔබ ගුරුගෙදර වැරසරහ සඳහා සාදරින් පිළිගන්නවා අද දවස අපි කතා කරන බලපපුොරත්තු වෙන්නේ අපස උසස් පිළ බෞතික විද්‍යාව විච නිදේශී නමෝන එකකෙටයත් නම අයිත් දෙක නිපුණතා මටම. නමේ දෙක නිපුුණතා මට්ටම යටතේ අපට කතා කරන තියන්නේ ට්‍රන්සිස්ටරේ ගැන්. දරුවනි ට්‍රන්සිිස්ත්‍රේ ගැන කතා කරන්න පළමුුවෙන් මම සොළු සිහිපත් කිරීමක් කරනවා ඔබේ කලින් පාඩවගෙන එකනෙ ඩයෝඩය ගැ න්න එෙට්‍රොනික පාගැන ෙනග නිදී මුලින්ිම ගෙන එකකත්තේ ඩයිෝඩය ගැන. ඩයිෝඩේ ස්භාාවයඔබ දන්නවා ප සදි එකක් තේන උපරණයක් තමයි ඩයිෝඩය කළිකෙන්. තර ප සදි දෙක්තේ උපකරණයක් තමයි ්‍රරන්සිස්ත්‍රඩේ කළිකයෙන්. එතකොට ඩයිෝඩේට වඩා යම් ප්‍රමාණයක් ඉදිරියට ගිහිල්ලා අප සාකච්ඡා කරන්න වෙනවා මෙ ට්‍රන්සි ස්ත්‍රි කියෙන උපහරණයගෙන් දරුවනි ඩයිෝඩේ ගැ ගෙන ගනෙද අපි අ අනුගමනය කරපු ක්‍රමයම තමයි ඒ පිළිවෙලම තමයි මෙතන්දිත් අනුගමනය කරන්න බලාපොරත්තුවයෙන්. කුමක් දේ පිළිවෙල අපි ඩයිෝඩේ ගෙන ගෙන ගනිද්දී පළමුෙන්ම ඩයිෝඩේ විය්ුහය ගැ ෙරගත්තා. ඉඩන්ට ඩැෝඩේ ක්‍රියාවඇතන් ඩයිෝඩේ හැසරීම දෙනල තත්වයක්ක කතේ හැසිරහිම්. ඉදිරි නැඹුරුවේදී කෙසේ හැසරුණනා ද පසු නැඹුරුවේද කෙේ ැසුනාද කියලා අපි ගෙනගත්තා. ඉන් පස්සේ අන්න ඒ ක්‍රියාවට අනුව ඩයෝඩයෙන් අපට ගන්න පුළුවන් ප්‍රයෝජන ගැනතමයි, තෙබනු අපි කතා කරය. ඒමනන් දරුණ මෙ මේ ට්‍රන්සිිස්ත්‍රේදිත් අපි ඒ පිළිවෙළිම තමයි අනුගමනය කරන්න. පළමු එම ට්‍රන්සිස්ත්‍රේ විය්හ අපිගි ගණඩයනවා. ඉලාන්ටඒ ට්‍රන්සිස්ත්‍රේ ක්‍රියාව දෙනල තත්වයක් ගටතේදී එතත්වය කොමක්ද කියනක අප ඉදිරදි කතා කන්නවා ඔට පෙන්වා දෙනවා එ තත්ත්වයටතේදී ට්‍රන්සිස්ත්‍රයේ හැසිරියම්. ඊළඟට එසේ හැසිරෙන ආකාරය අනුව අපට ලබා ගන්න පුළුවන් යෝජන තමයි අපි කතා කරන්නේ යන්න. දරුවනි මේ ට්‍රන්සිස්ටව ගෙන කතා කරද්ද අපි ට්‍රන්සිස්ට්‍ර දෙවර්ගයක් තියෙන බව මුලිම තේරුම් ගන්න ඕන. මේ දෙවර්ගේ තමයි ඒක දරුව ට්‍රන්සිස්ට සහ දවිදුරුව ට්‍රන්සිස්ට්‍ර කෙනෙක්. අපි පලමු එම කතා කරන්න යන්නේ දවි දුරුව එමම් බයි පෝල ට්‍රන්සිිට්‍ර ගෙන තමයි කතා කරන්නේ යන්. එහමන දරුවනි ට්‍රන්සිස්ට්‍රේ වියූහය අපික කොයි ආකාරර්ධ කියනක බලමු මෙන්න මේ සටහනානෝ. දරුවුණනි දවිදරුවව ටාන්සිිත්‍ර වලත් ආකාරයක් තියෙන. මෙනමේ දෙආකාරය ඔබට බලාගන්න පුළුවන් කරපස රහන් දෙහකින් මෙතන මම පෙන්නුල තියෙනු. පලවෙනි ආකාරේති බලන්න වම්පස තියෙන සටහන දිහා බලන්න ඒ වම්පස තියෙන සටහනි ඔබට NPN කියලා අදදසන්නයක කොටස්තුනක් තිබෙනවා පේනවා ඒ අර්ද සන්නයයික කොටස්තුනේ ඔබ දන්නවා එ කියල කියන්නේ පි කියලා කියන්නේ බාහ යාදධ සන්නනායක N වර්ගේ අර්ද සන්නනායක දෙකක් අතරට මැදි කරලා තියෙනවා පීවර්ගේ අර්ධ සන්නයකයක් අපේතෙන් දෙ කියෙනවා NPN ට්‍රන්සිස්ටයක් කියහ. තර මෙට මේ NPN ට්‍රන්ස්ට්‍රේ ඔබ බලන්න දෙපස කොටස් දෙගේ යම් ආකාරක සමාන විශාලත්වයක් තියුණා කියලා පේනවා මැද කොටස ඊට වඩා තරමක් පටුයි කියනක පේනවා. ඒ එකත් ඔබ තේරුම් ගන්නවා. ඔබ දන්නවා දරුවන මේ බාහි අර්ද සන්නනායක එමක්ට්‍රන්සික් සමිකන්ඩක්ටර්ස් කියනවා. හදනකොට කොහොමද අපි කරන්නේ මාත්‍රණය කිරීමක් මගේින් ත පීවර්ග ගන්න කොහද පීවර්ගේ අද සන්නයකසාදාගන්න කොහ ක්සේද කියනක කලින් පාඩේද හලතිනවා. එන්වර්ගේ අද සන්නයකයක් බාහි අද සන්නයකයක් ස්‍රදාගන්නේ කොහොද කනක අහලතියන. එනකොට සුද්ද සිිලිකන් ස්පටකට පි සිිකන් ඩලින් හදන්න පුළුවන් ජමයමි ලින් ගන්නත් පුළුවන් අපි මේ අස්ථාවති සිිකන් කියෙ හිතම සිින්ම් අද සන්නායක සුද්ද අද සන්නයකයක් ඒ මාත්‍රණය කරනවා අපි පස්වන කා්ඩේ මුදුදරවයකින් මාත්‍රණය කරහම තමයි අපට එන් වර්ගේ අදසනාකයක් ලැබින්.ඒවගේම තුවැනි කාණ්ඩේ මුදුදරවයකින් මාත්‍රණය කරහම තමයි තර පස්වන කා්ඩේ න අපි සාමාන්‍යෙන් ආසනනික් වගේක ගන්න පුලුවන් එහෙම නැත්තං තුමනි කා්ේ නම් බෝරෝන් වගේ මුලදරවයක් ගන්න පුළො තර බෝරෝන් වගේ මුදරවයකින් මාත්‍රනය කරහමතමයි පීවර්ගේ අදසන්නයිකයක් ලැබින්. එතර මෙන්න මේ විදියට බාහි අද සන්නයක කොටස් තුනක් මෙතන තියනයක ඔට පේෙනවා මේ කොටස් තුන වෙනවෙන්ම හදලා ඇලවීමක් කරලා නෙවෙයි තියෙන්න්නේ. එහෙම උනානං ඒ කොටස් අතර සන්නයක සම්බන්ධයක් අපට ලබාගන්න බැරවුණු. එම නිසා එකම සිලිකන් කැබැල්ලක් අරගෙන මේ පෙදෙස් තුනේ එන් වර්ගයෙන් සහ පීවර්ගය වනවිදියටයි මාත්‍රණය කරලාතින්.ඇටකොට ඔබට පේනව ඇති මෙටාන් ශවිස්ත්‍රයේ අග්‍ර තුනක් පෙන්නල තියරෙන. CB ආකාරෙන් සංකේතතන දාලාතියන්වා අපි මෙන මෙැනින් පෙල්ලා තිෙනවා බි කියන්නේ මොකක්ද පාදම සී කියන්නේ මොකක්ද සංග්‍රහකය ඊ කියන්නේ විමෝච්චකය කියලා කොටස් තුනක් නම් කලතිනවා අග්‍ර තුනු නම් කල තියන්නේෙ මේ ආකාරයෙන්. තර මෙ විමෝච්චකය සහ සංග්‍රහකය කියන්න එක බලන්න අවාම්පසතින ට්‍රන්සිස්ටරේ එ පෙදෙස් දෙගක් තින්. මෙතෙන්දි ඔබට කියනවා අ මැදකොටස පටු කරගන්නවා කියලා කිව්වා ඒවාගේම ඒ හේතුව අපට පසුව තමයි තේරුම් ගන්න පුළුවන්ගන්න. ඒ වගේ ඔබට තබත් දෙයක් මංමතද කියනවා මේ විමෝචචකය පැත්තේ අර්ධසන්නයකය බාහි අර්ධ සන්නයක වැඩිපුර මාත්‍රණය කරලා තින. එක නාසනික් වලින් න්නම් මාත්‍රණය කරේ ආසනික් පරමාණු වැඩි ප්‍රමාණයක් එනවවිජට තමයි මාත්‍රණය කරලාතින්න. එතකොට ඒ පැත්තේ ඇතිවෙන තත්ත්වයකුමක් ද වැඩිපුර අ මුක්ත ඉලෙක්්‍රෝන ඒත් පැති ඇති වෙනෝ. ත විමෝචකය පැත්තේ ඩිපුට මුක් ලෙක්්‍රෝණ ප්‍රමායක් තිබෙන විදිහයට තමයි මාතරනය කලා තියන්නේ එටත් හේතුව ඉදිරි සාකච්චා ධතම ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න.ඒෝටම එන් මේ දියට NPන් ට්‍රන්සිිතරය හදදාගෙන තියෙන.ත Nන් ට්‍රන්ස්ේ වගේම වියහය හැටියට අප ඉගෙන ගන්නඕන PP ට්‍රන්සිස්ටර්යාත්. තර පප ට්‍රන්සිස් ේති ස්භාවයකුමක්ද එහිත් දෙපස පවර්ගේ අදසාන්නයක පෙසිස් දෙගත් තියෙනවා මැද Nවර්ගේ අද සන්නයක පදිසක් තියනවා. එහිත් කලින් වගේම මැද කොටස තුනියට තියෙනවා ඔබට පෙනින පුළො.ඒවගේම අග්‍ර තුනක් තියෙනවා ඒ අග්‍රතුනත් පාදම සංග්‍රහාකය සහ විමෝචකය කියෙ අපි නම් කල්ල තියෙනවා සංකේතුොලින් තවයි මෙතරන තිබෙන්. තරමෙන්ෙන ට්‍රන්සිිස් දෙවර්ගේම දවි ද්‍රව ට්‍රන්සිස්තරත් වර්ගයක් තියනව කළ මංකිවා NP ට්‍රන්ස්තරේ සහ PP ට්‍රන්ස්රේ කියලා අන්නේ දෙවර්ගේම වියූහය ඔබ ඇදගන්න ඕන ඔබ තේරුම්ගන්න පුුවන්ගවෙන්න න අඳර ගන්න පුළන් වෙන්නවා. ඒවාගේ වියහයාත් සමගම මම ඉදිරිපත් කරලා තියෙනවා ට්‍රාන්සිිස්්‍ර සය පරිපත සංකේතය ඉගෙන කර තියෙනවා. ට්‍රාන්සිිස්ට්‍රක් සඳහා පරිපත සංකේතය ඉදිරිපත් කරලා තියෙනවා. බලාගන්න වම් පස සහ දකුණු පස දක්වල තියෙනවා වෙනසකට තියෙන්නේ ඊහිස යොමු කල්ලා තියෙන දිශාව පමණයි. බලන්න NP ට්‍රන්සිිස්්‍රේක ඊහිස යොමු කල්ලා තියෙ කො හාටද අන්න ඒ දිශාවට තමයි ධාරාව ගමන් කරන්න. ත PP ට්‍රන්ස්ස්්‍රේ ඊහිස යමු කල්ල තියෙන්නේ අනිත් දිශාවට අන්‍යතකොට ඒ දිශාවට තමයි විදදුුද ධාරාව ගලාගෙනයන්නේ ඒ සන්ධියහස්සේ. අන්න්‍ය විදියට විදදුද ධාරාව ගලාගෙන යන දිසාාව අනුව තමයි, ට්‍රරන්ස්ස්ටරය NPද PPද කියන එක අනුව අන්න ඒකේ සංකේතයපි තීරණය කරගන තියෙන්. හොඳයි දරුණ දැන් ඔබ ට්‍රන්ස්ට්‍රේ වියුහය හඳුර ගත්තා, පරිපත සංකේතය හඳු ගත්තා. දරුවන් අපේ උසස් පෙල විශය නිර්දේශයේදී වහය හැටියට මේ දෙවර්ගේම අපි දැනගන්න ඕන පරිපතු සංකේතයක් දැනගන්නුම්.මින් ඉස්සරහට අද්්‍ය අපි ඉගෙනගන්නේ ක්‍රියාකාරුත්තුවය හැඩියට වැඩි දුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ NPN ට්‍රන්සිස්්‍ර පමණයි. PP ට්‍රරන්සිස්වේ ක්‍රියාකාරෘත්තය සහ භාවිතයන් ගෙන අපි කතා කරන්නේ නිනැහැ වැඩි ගැඹුරකට දිරිපත් කරනො දෙකේම නමුත් ඉදිරියටි කතා කරන්නේ අ NPෙන් ගැන පමණයි. අපි බලමු ඊළඟ සටහන්. යපි කිව් ඕබට විහය හඳුනාගත්තට පස්සේ අපට ට්‍රராන්ස්ස්ටරී ක්‍රියාව තමයි හඳුනාගන්න ඕන අවබෝධ කරගන්න ඕනු. තර ටරන්ස්රේ ක්‍රියාව අවබෝධ කර ගැනීම සඳහා අපි මෙන්න මේ විදියට සටහන් දෙකක් මෙතර පෙන්නල තියෙනවා එක සටහනක් අවියහය භාවිත කරල්ලා ඒ වවිියහ ඇසරය පැදිි කරන්න උසසා ක ති. අව සටහනක පරිපත සංකේතු මගින් ඒ අපි පෙන්නල තියෙනු. එතර ඔබ වම්පස තිබෙනවා යම් ප්‍රකාශ වගයක් ඒ ප්‍රකාශ් ටික අවබෝධ කරගනිම අපි මේසා කච්ඡාව අවසාානයේදී. දරුණි දැම් බලන්න මෙන මේ ට්‍රන්සිිස්ත්‍රේ මේ ඉහලින් තිය සටහන දිහා බලන්. මේ ඉහලින් තියෙන සටහනේ ඔබට පෙනෙනම ඇති සරලධාරා විද්දුූත් ප්‍රබෝධ එකකක් අරගන තියෙනු. මේ සරලදාාර විද්‍යූත් ප්‍රබෝධ දෙකෙන්. මෙන්න මෙතන E කියන විමෝචකය තියෙනවා මෙතන B කියන පාදම තියනවා පාදම සහ විමෝචකය අතර මෙන්න මෙතන සන්දිියයක් තියෙනවා මේ කරත්තිම් PN සන්දිය මේ පැත්ත P පෙදසක් මේ පැත්ත N පෙදසක් නම් මේ තියෙන්නේ PN සන්දියක් අපි මේ සන්දිියයට කියනවා BE සදිිය කියලා පාදම සහ විමෝච පාදම විමෝචක සන්දිී කල කියනවා කෙටියෙන් අපි භවත කරනවා BE සන්දිිය බිඒ සන්දියය කියලා මෙනිමකට කියරම්. ඒගේම ඔබට පෙරෙනව ඇති මෙන්න මේ අනිත් පැත්තේ පාදම සහ සංග්‍රහකය අතරත් සන්ධියයක් තියෙනම්. ත පාදම පීවර්ගේ නං සංග්‍රහකය එන්වර්ගේ නං මෙතනත් තියෙන්නේ පෙන් සන්දිය. දැන්දරුවනි ඔබ ඩයිෝඩය ගැ ගෙන කියන තියෙන නිසා ඩයිෝඩයක ඉදිර නැබුරෝ කියන අපි හලතියෙනවා පසු නැබුරුව කියනක හලතියනම්. දැන් දරුවනි මේ වෝල්ටීතා ප්‍රභව සරණධාරා ප්‍රභව දෙක සම්බන්ධ කල ති නාකාරයනුව බලන්න B.E සන්ධිය පෙර නැඹුරුවෝ පවතිනවා කියල පේනුම්. බන්න මෙන්න මේ ප්‍රබවේ ධනාග්‍රය පී පෙදසර සම්බන්ධයි. එම ප්‍රභවයේ රිනාග්‍රය අන්න එ පෙසර සම්බන්ධයි. ත ධනාග්‍රය ප පැත්තර සම්බන්ධනං ්‍රරිනාග්‍රිය සම්බන්ධනං අපියට ොට කියනවා එම සධිය එ PN සන්දිිය පෙර නැබුරුවෝ පවතිනවා කියීනක. ඔන්න එ එක කොට B.E සන්ඳිය නැඹුරු බව ඔබට බලාගන්න පුළුව. දරුවනි තවත් වෝල් ීතා ප්‍රභෝයක්මකින් මෙතන B.BC. සන්දිය පසු නැඹුරු කරලා තියෙන බව ඔබට පෙනෙන්ට ඕුන්. බලන්න ශ්‍රීනාග්‍රය මෙන්න ඇවිල්ල තියෙන්නේ පී පෙදසට ධනා අග්‍රය ඇවිල්ල තියෙන්නේ මෙන්න N පෙදසට. එහෙමනම් B.BC. සන්දිය මෙන්න මෙතන පසු නැබුරුව පවතිනවාගෙනක ඔබට පෙනෙන්න්න ඕන. බ ඩයිෝඩ ගැන ගෙන ගනිද්දී මෙන්න මේ නැබුරුතා දෙක ගැන කතා කරා. එතකොල දරුවනි ට්‍රාන්සිස්්‍රේ ක්‍රියාව අපි බලන්න යන්නේ මෙන්න මෙම දෙනලද තත්ත්වය යටදේ. කොමක් ද තත්ත්වය B.ඊ. සන්ධිය පෙරනැබුරුව පැවතී යුතුයි BBC සන්දිය පසු නැබුරුව පවතී යුතුයි. මෙන්න මේ තත්ත්වය යටතේ මෙයා හැසිරෙන ආකාරය අපි දැන් පීක්ෂා කරල බලමු. බලන්න B.E. සන්ධිය, ැ පවතින බැවින් මේ රිනාග්‍රය පැත්තන සම්බන්දර තියන බැවින්. මෙතන තිබෙන මේ මුක්ත ඉලෙක්්‍රෝන මෙතැන්දි මේ පැත්තේ බහතර වාහකේ වෙන්නේ නිහ සිිලෙක්ට්‍රෝන එමත මුක් ඉල්ලෙක්්‍රரோන. මේ ලෙක්ට්‍රரோෝන මෙතනින් ඉවතට ඉදිරියට තල්ලවීමක් අපට බලාගන්න පුළුවන්. විමෝචනය වීමකි ලි මෙතැට කියනවා. මෙතැනින් විමෝචනයක් වගේ දෙයක් වන නිදහස් වීමක් වගේ දෙයක්කෙනවා මෙන්න මේ රිීන විභවය පැත්තර සම්බන්ධ නිසා. එහෙමනං අන්න විමෝච්චකය කියලා නමදීල තියෙන්නේ මෙම අග්‍රයට ඒ හේතුව නිසා. එතන මෙහෙම යන ඉලෙක්ට්‍රෝනටික මෙන්න මේ පි පෙදස වෙත පැමිණෙනවා මෙතන මේක පෙරනෑ බුරු තත්වය තිබෙන නිසා. එතවට මේ ඉලෙක්ට්‍රෝණ මෙහාහට ආවට පස්සේ ඔබට බලාගන්න පුළුවන් පී පෙදසරට ඉලෙක්ට්‍රෝන් ආවනං පි පෙදෙසේ බෞතර වාහක වෙනකුමක් ද කුහර. එ කහර පිලෙනවා මේ ඉලෙක්්‍රෝන මගින් අපියට කියනවා පතිසංයෝජනය වීම කනික. මෙනවේ ප්‍රති සංයෝජනය උනොහොත් සියලුම ඉලෙක්්‍රෝර ටික අපට ඉදිරියට ඉලෙක්ට්‍රෝන ගන්න බැරිවිෙනවා. අපි අවශ්‍යතාවය සංක්‍රහාකයේ දෙසට ඉලෙක්්‍රෝන ප්‍රමාණයක් ඇදල ගන්න. ඒමනම් සියලු ඉලෙක්්‍රෝන මෙතදි ප්‍රතිසංයෝජනය වීම වලක් වන්න ඕන එම පති සංයෝජනය අවුම කරන්න. අන්න ඒ හේතුව නිසා තමයි අපි කලින් සඳහන්කරා මෙතන පටු කරලා තියෙනවා කියලා. විියෝහය ගැන ඉගෙන ගනිද්දී අපි තේරුන් ගත්තා පටු ආකාරයෙන් පාදම පෙදෙස සාධනවකි ල අපි කිව්වා. ඒත් එක්කම කිව්වා විමෝචකය පෙදෙස බහුතර වාහක එ නිදහ සිිලෙක්ක්‍රෝන වැඩිපුර ප්‍රමාණයක් තියෙන විදියට. සංග්‍රහකට වඩා වැඩිපුර මෙහි තිය නිවිදිනතමයි මාත්‍රණය කරනමකිල කිව්ේ. එයටත් හේතුව දැන් ඔබට වැටහෙන්න්න ඕන කුමක්ද. හොදින් විමෝචනයක් වෙන්න නම් හොඳින් ඉල්ලෙක්ට්‍රෝන විමෝචක ප්‍රදසන්දලා පාදුම පෙසර යන්න නම් එන වැඩිින් ඉලෙක්්‍රෝන තිෙන්න්න ඕන අන්න ඒ නිසා තමයි වැඩිපුර ඉල්ලෙක්ට්‍රෝන තිබෙන විදියට මාත්‍රණය කරනවයි කියෙනෙ අපි කිව්ව. අන්න දරුණ මේ ඉල්ලෙට්‍රෝන යම් ප්‍රමාණයක් දැන් මෙදැන්ට ඇවිල්ලා පතිසායෝජනය වුණ සුළු ප්‍රමාණයක් වඩා වැඩි ප්‍රමාණයක් මෙන්න සංග්‍රහකය පැත්තර ගියා. කොහොමතු සං්‍රහකය පැත්තර යන්නේ. ඔබට පෙනෙන ඇති B.C. සන්ධිය, සුන බරු කල්ලා තියෙනවා ැන මෙතන රිනවිභවයක් තියෙනවා. මෙන්න මේ රිනවීභවය මගින් තල්ලු කරනු ඉලෙක්ට්‍රෝනතාාව හාට ඒවාගේ මේ ධනවිභවය මගින් මෙහාට ඇද ගැනීමක් සුද්ද කරනු. අන්න එහෙමනක් ඉලෙක්ට්‍රෝන සංග්‍රහකය වෙතට ඇද යනවදැන් විමෝචක පෙදසේ සිට ඉලෙක්ට්‍රෝන මේ පැත්තර යනුමයි කකිෙනකට පනවා. දැන් දරුවනිඔබට පේනව ඇති මෙතන වඩා වැඩි ෝල්ටීතාවක් තිබන විදිරතමයි බැටදි සකස් කරල තියෙන ෝෂ දෙක සයුක්තියක් බවට පේන නති. කෙසේ හෝ දෙකක් හෝ කියක් හෝ වෙන්න පුළ මීට වඩා වැඩි විය යුතු කෙනෙකමකින් පෙන්ලතින්. B.ඊ සන්දිය පෙරණැඹරු කිරීම සඳහා ඔබ කලනු දන්න විදියට දසම හතයි වෝල් ප්‍රමාණයක් තම අවශවෙන්නේ තර දසම හතක් වගේ ප්‍රමාණයක් ලබාගන්න පුළුවංගදිය ප්‍රභවයක් මේතිබින්. ඊට වඩා වැඩිවෝල් ීතාවයක් මෙතන තිබේතු එයි මේ සංකේතය පෙන්නල තියෙන්නේ කෝෂ එකක් සහ කෝෂ දෙක් විතරදක්වල තිය. දරුවනි ඔබ ධාරාවිදදේ පාඩමේදති ගෙනගෙන තියෙනවා. යම් දිසාාවට ඉල්ලෙක්ට්‍රෝන ගලාගෙන යනවනම්. අපි ප්‍රවේ වෙනවා කකිලතම ඇතන්ද කිවේ අපිමතින්ද ලාගෙන යනවා කියල කිවූ තරම් ගන්න පසුවට ගලාගෙන යනවන යම් දිසාාවකට ඉල්ලෙක්ට්‍රරෝනට පතිවරුද්ධ දිසාවට විදදුත්්ධාරාවක් තියෙනවා කියන එක එම සම්මත ධරාව තියෙනවා කියෙනක තමයි අපි ඉගෙනගෙන තියෙන. එහෙම නං මේ ඉල්ලෙක්ට්‍රෝන ගලායන ආකාරය අනුව ගලායන දිසාවානුව ලන්න මෙන්න මෙතැන මෙහාට ඉලෙක්ට්‍රෝන නවා කියන්න ඉති මෙහේ ඉඳලම ඇවිල්ලතම යන්නමෝ. එතකොට එහම විදදුත් ධාරාව සම්මත විදදුත් ධාරාව යන්න ඕන මෙන්න මේ විමෝචකයෙන් ඉවතට විමෝචකයෙන් ඉවතට යි ධරාව යන්න. එම ධරාව අයිඒ කියලා මංම මෙතන ලකුණු කරලා තියෙනවා. එතකොට සංග්‍රහකය වෙතට මේන ඉලෙක්ට්‍රෝන මෙතන නතරවෙන්න නෑ. නතර වෙන නැතුව ස්රහර ෙම යනවා යනවනං සම්මත ධාරාවෙන් ඕන මෙ මේ ලුණු කරලා තියෙනවිදට යිIC කියන සංග්‍රහක ධාරාව සංග්‍රහකය වෙදට තමයි පැමිණෙන් ඕන. මෙන්න මේ විදියට ධාරා දෙකක් දැන්වබට හඳුරගත්තා. දැන් දරුවනි මෙතන පීපස තිබුණේ උදාසීන තත්ත්වයි. මේ උදාසිීන තත්ත්වය තිබිලා මේ පැත්තෙන් අප ඉලෙක්ට්‍රෝනෝලින් කොටසක් මෙතෙදි ප්‍ර සංයෝජනය වුණු නිසා හරිනතාවය වැඩි වෙනෝ. හරිනතාවේ වැඩව වෙනනම් ඒ ල්ලෙක්ට්‍රෝනත් යම්ප්‍රමාණයක් පහලට යන්නවෙනවා. එහෙමනං, මෙන්න ඉහලට අයිB කියල ධාරාවක් පාදම දාරාවකිල් අපි මේකට නම් කරනවා ධාරාවක් ගමන් කරන්න පටන් කන්නවා. මෙන්න දරුවනි මෙම තත්ත්වයි යටතේ. මේ B.ඊ සන්දිය පෙර නැඹුරු සහ B.. සන්දිය පසුනැබුරු තත්ව යටතේ රාංශිස්ත්‍රරය හරහා. විදදුත් ධාරා තුනක් ගමන් කරනවයි කියන එක දැන් ඔබට පෙනෙන්න්න ඕන. මේ විිදදුත් ධාරාත් තුන අපි නම්කරා පාදම ධාරාව විමෝචක ධාරාව සහ. සංග්‍රහක ධාරාව කියලා. මෙන්න මේ ධාරාතුන ගමන්ය කිරීම තමයි ට්‍රාන්සිස්ශ්‍රය ක්‍රියාව. මේ තත්ත්වයේ යටතේ මෙන්න සරල ධාරාතුනක් යැනවා ට්‍රරන්සිස්ත්‍රය හරක්. මෙන්න ට්‍රරන්සිස්රේ ක්‍රියාව. දැන් අපි බලමු මේ ධාරාවල ප්‍රමාණයන් ගැන. මේ ධාරාවලින් සාමාන්‍ය ට්‍රාන්සිස්්‍රේක IE සE සIC කියන දාාරා මිලියMPිය ප්‍රමාණය පවතින ධාරා. IB ධාරාව, මයිcroඇම්MPිය ප්‍රමාණය දරාවක්. ඔබ දන්නවා මි කිව් හම දහය බල කීයද මයිකෝකිව් හම දහයි බල කියීක් දගෙනක අපි දන්නවා. ත දහයබල හරෙන හයක් තමයි මයිකரோ කියල කියන්නේ දහය බල රින තුනක් දමයි මිලි කියල කියන්නේ. එනමි ධරාධකාතර විචාල වෙනසක්. අයිB ධාරාව ඉතාම කුඩා ප්‍රමාණය දරාවක් කියනක අපට මෙදති සියරුගන්න පුළුවන්. මයිMPිය ප්‍රමාණයක්. හැබැයිE සහ අIC කියන දරා වඩා වැඩිත් ප්‍රමාණය දාරාකි එක ිියන්පිය ප්‍රමාණ දදාාකිනිික දැන් අපි තේරුම්ගන්නු. දරුවනි ධා සංස්ථිතිය කෙළිගත්ති නවා. එ අනුව බැලුවහම මෙන්න මෙතන මේ සමීකරණයක් මන්ලියව තියෙනවාE සමානයිIC B කියලා පොඩි මුද්‍රණ දෝෂයක් මෙතන වෙලාතියෙනවා B පාදමේලිවුව වගේම සීත් පාදමේලියන්න වඕන Bත් පාදමේලියන්න වඕන. E ධාරාව සමාන වෙනවා යිIC ධාරාවය සහ, බීධරායක තුට මි ූප දිහබලුව පේෙනවා මේධාරාව මෙතනින් පිටබල යනවා අයිබීධාරාව ඇතුළ වෙනවා අයිසිී ධාරාවත් ඇතුල් වෙනවා. එමනං එම ධාරාධිකේ එකදුව මේ ධාරාවට සමානය කලබට කියන්න පුළුවන්. දරුවනි අපි අයිබීධාරාව ඉතාමත්ම කුඩා ධාරාවක් කලකිව්වා. ඒ නිසා බොහෝ ගණණය කිරම්මුලදී අයිධ අයිධාරාවට ආසන්න වශයෙන් සමාන ලෙසිගන්න. ගණනය කිරීමලදී අයිබිහි අගේ නොසලකිය හැකි තරම් කුඩා කියලස් අපි ගන්නවා. එතුවට ගනං හදන වෙලාවට අපට මේ අයිබීගයාගේ නැතුව ගන්න පුළුව. මෙන්න මේ විදියට ධාරාතුුණක් ගමන් කරනවා මේ ධාරා ගවන්කිරීම තමයි, ට්‍රන්සිස්ටරේ ක්‍රියාව ලෙස අපි මෙතින් අදුරගන්න ්‍ර ට්‍රන්සිතවේ හැසරීමේක. දැන්හිමනං මේ හැසරීමෙන් ලබාගන්න පුළුවන් ප්‍රෝජ ගැන කතා කළ යුතුයික ලිකි්වා නමු ඩයෝඩයද නං. නැඹුව කැේද පසුනැබුුව කැසේද කිය හඳනාගත්තන පස්සේ රිජුවමා අපපි යෙදීම්මලට ගියා. නමු ට්‍රාන්සිත්‍රද ඊට වඩා තර්මක් දුරට සංගීර්ණයි. ඒ නිසා තවදුරට ත්‍රාන්සිත්‍රේ ගැන හඳුනා ගැනීම අපි කළයුතුයි. ඒ නිසා මේ මෙතන මේ ධාරා ප්‍රමාණ ගැනගත්තවගේම තව ඉස්සරහට ට්‍රාන්සිිත්‍රේ ගැන අපට කතා කර නොෙනවා. දැන් අපි බලමු අවබට පෙනෙනවා මේ සංගේත සකේතෝලම්පේ පරිපතය අදර තියෙනවා පරිපතය තමයි අප ඉදිරියට අඳන්න හොරුවෙන් ඕන වියහයට වඩා විය්හේ මගින් හැම විටම අපට පැහැදිල කිරීම් කරන්න හෝ පරිපත අඳ නමාරුයි. දරුවනින්න මේ සටහන ඊලාට අපි ඉදිරිපත් කරන්නවා ට්‍රාන්ස්සිස්ටරයක් මේ ක්‍රියාව මේ හැසිරීමම ලබාගන්න පුළුවන් පරිපත විඥ්ඥාස තුනක්ති නෝ. මෙන පරිපත විඥ්ඥාස තමයි මේ දක්වල තිීන්. මේක බැලුව මනං ප සංකීයන තත්ත්ව පේනවා ොම අහරු ඉල පේනවා. අමාරු උනත් පළමුය පොඩ්ඩම්මික අවබෝධ කර ගමු. අපි කලින් සටහනේ දැක්කා ක්‍රියාව පරික්ෂාකරය ට්‍රන්සිස්ටරේ B.ඊ සන්දිය පෙරනැබුරුව සහ B.CE. සන්දිය පසු නැබුරුව තියෙන විදිට එම නැබුරු කරල තමයි හැසිරීම බැලවි. මෙම හැසිරීල්ම ගන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා න්ස් රිපත ෝට සම්බන්ධ කරන්න පුළන් ආකාර තුනත් වන. අනේ වට අපි කෙනවා විඤ්ඥාස කියරලා. ඔබ බලාගන්න හොඳින් මේ විඥ්ඥාස තුනේදීම බ සන්දිය පෙර නැබුරුව පවතින බව පෙන් ඕන බ සන්දිය පසු නැබුරුව තිෙෙන වා පේෙන් නො. අපි කලින් ක්‍රාන්සිිස්ත්‍රේ ක්‍රියාව පැදිරිකිරීම සඳහා ඇන්ද සටහනත් ඇද පරිපතය මේ තුනෙන් එකකට අයත්ව වෙනවා කුමනය කරදා ඇත්තවෙන්නේ මෙන්න බලන්න මේ මෙන්න මැද සටහනතිහා බලන් පාදම තමයි දැම් පොද වෙලා තියෙන්නේ කලින් සටහනත් ඔබ සිහිපාත් කරල බලන්න පාදම තමයි පොදූනේ පරිපත දෙකට. අපි වට කියනවා දැ නම් ප්‍රධාන පරිපතය ප්‍රතිධාන පරිපතය කියලා. ප්‍රධානකී නට හැන්සේ මතද්‍යියගන්න යමක් ලබා දෙෙනවා ප්‍රතිධානය කලගන්නේ යමක් ඉතනින් පිට වෙනවා පිට කරනව කියින් අදහස තියන්නේ. එදට කලින් ඉගෙන ගත්තේ ක්‍රියාව. ු ැන සඳහ අප යොගත්ත මෙන්න මේ සටහන්නු. අපේ තෙන්දී පරිපත විඥ්ඥාසයක් කියල්ලන්නො කීවාට මෙන්න දැන්තේරුම් ගන්න පරිපත විඥාසයක් තමයි ප ආර්ගනතිීම. ඒක ඇදිම ආයිත් බලවමේක Bී සන්දියය පෙර නැබුරුව පාතිනබව වන්ඳරගන්න. මෙන්න ධනාග්‍රය පාදම හැදිල තියෙන්නේ NP ට්‍රරන්සිස්රේක ප වර්ගයෙන් එමනං ප පැත්ර සම්බන්ධයි, රිනාග්‍රියය එ පැත්‍ර සම්බන්ධයි. එහෙම නම් B.E සන්දියය, ැුරු බව ඔබ කලනුත් දැක්ක මේ නුත් අඳුරගන්න පුුවන්. B. සන්දිිය දිහා බලන් රිනාග්‍රයා පී පැත්ත රැවිල්ල තියනවා ධනආග්‍රය අන්න එන් පැත්ත රැවිල තිනවා. එහමනම් මේ සන්දිය පසුන් ඇබුරු කියන එක ඔබට බලාගන්න පුළුව. එතර පර ප්‍රධාන ප්‍රතිධන පරිපත දෙකේම පොදු වෙන්නේ පාදම නිසාතමයිමයාට පොදු පාදම විඤ්ඥාසකලකන් හරි දැන් අපි බලමු අර පස කෙලවරය තියන සටහන දිහා. මේ පරිපතයේද ඔබට පෙනෙනව ඇති විමෝචකය තමයි පොදු වෙලා තියෙන්න. එනම් මේකට අපි කෙනවා පොදු විමෝචක විඤ්ඥාසය කියලා. මේ පොදු පාදම විඥ්ඥාස කල කීවා බගේම මෙ අටි හඳුන් වනා පොදු විමෝචක විඤ්ඥාසය කියලා. තර ප්‍රධාන පරිපතය ප්‍රතිධාන පරිපතය කියෙන පරිපත දෙකේදිම මෙන්න පොදු වෙලා තියෙන්නේ විමෝචකය. මෙතන්දිත් බලන්න B.E. සන්දිය, ැරු තියනවද . සන්දියය පසනු ඇබර ලා තියෙනවාදකිනක. බලන් පළමුෙන් බලමු Bඊ සන්දිය ධනාග්‍රය පී පෙදසර සම්බන්ධයි හරිනා අග්‍රයා මෙන්න එන් පෙදසර සම්බන්ධයි. එහෙම නම් පෙර නැබුරුලා තියන. දැම් බලමු B සන්දිය මේ B අර කිව්ව තත්ත්ව පේනවද. බලන්න මෙන්න ධනාග්‍රය පී පෙසර බී කියන පාදම එ පේ පාදම හදර තියන පීවර්ගයෙන් සම්බන්ධයි හරි. මේකෙ ධනාග්‍රය තමයි මෙන්න සංග්‍රහකයට සංග්‍රහකය හජලදින්න මේේ එන්වර්ගය අද සන්නයගෙන් එන්වර්ගෙට අයිල්ලති එතකොට මෙයත් ධනනං මෙය දනනං කොහමද අපි කියන්නේ පෙර නැබුරුද පසු නැබුරුද කියලා බලන්න දරුවනි මෙතන ධන විභවය අඩුවගේයක්. මෙතන ධනවිභවය වැඩි අගයක්. එහෙමනම් වැඩි ධන විභවය තියෙන්නේ එන් පැත්තේ අඩු ධන විභවය තියෙන්නේ පී පැත්ති. එම නිසා එම සන්ධියත් පසුනැඹුරුයි. විභවය කතාකිරීමේදී වැඩි අඩු කියනවා වගේම ධනරින කියීනවා ඒ දෙක්ම අපි පාච්චි කරනවා හ්‍රීන කියලා බොෝ වෙලාවාදී මෙතෙන්දි අදහස් කරන්නේ අඩුයි කියනකයි. ඒ නම් මෙතෙන්දි අඩු ධන විභෝවයක් මෙතෙන්ට දීලා වැඩි ධනවිභවයක් මෙතන්ට දුන්න කියල කියන්නේ එම සන්ධිය පසුනයපුුරුගයි පවතින්. එතකොට කෙලින්ම මේ සටහනය වගේ ධනරිනම බලාගන්න බෑ. කෝෂයක ධනාග්‍රයසාහ රිනාග්‍රය දි බල අපට කෙලිම අදුරගන්න පුළුවන් මෙතෙන්දී. නමුත් මෙදෙදී කෝෂයේ ධනාග්‍රය රිනාග්‍රය දිහා බලල පමණක් අපට මේ අඳුරගන්න බෑ කොප ඇත්ෙද වැඩි දනාගයක් තියන්නේ කොයි පැත්තේෙද අඩු ධනාග්‍යයක් තියනෙ කෙනෙ එකක් බලන්නවා. අන්න එහෙම බැලුවන් අපට පේනවා අර කලින් කියපුතත්ත්වය මේ පරිපත විංඥාසතිය. හොට ඔන්න B පෙරනැබරු B. පසන පුරුගින් ත්ේ මෙත නත්තිව. එත මෙතෙදිත් අර කලින් පෙන්නවා වගේම පාදමධාරාව අයිB විමෝජකධාරාව E සහ සංග්‍රහක ධාරාව IC කියෙන ධරාතුන ගලා යමින් තියෙන ඇකිකුට පේෙන් නොම්. මෙතන්දි වගේම අE සහ ICමිලි ඇපර් ප්‍රමාණය. IයිB මයිකු ඇපිය ප්‍රමාණයකෙනගත් ඔබ තේරුම් ගන්න ඕනු. ඔන්න ඒ වි්ඥාස. මේ විඥ්ාසයට වාම අපි මේකට කියනවා පොදු සංග්‍රහක විඥ්ඥාසය කියලා බල සංග්‍රහකේ තමයි මෙතෙන්දී පොදු වෙල තියෙන්නේ ප්‍රධාන සහ ප්‍රතිධාන පරිපත දෙකට මෙදෙන්දිත් ඔබට අතුරගන්න පුළුවන් Bී සන්දිය පෙරණැබුරු තත්වය සහ B.BC. සන්දිය පසුපුරතුත්වය තිෙනවා කියන එකහරි. එතකොට අරාකාරයෙන්ම කලින්ගේපු වි්‍යටම අයිBEසා අICය කියන දාරා ගමන් කරමින් පවතිනවා ට්‍රන්ස්ේ හරහා එතමොට මේ විඤ්ඥාස තුනිනුත් අපි ඊලාට තෝරගන්නවා දම පාඩම මුලින්ම වර්ග දෙෙක ට්‍රන්සිිස්තව තියෙනගල කිව්වා එක වියෝහයන් ගැන ගෙන ගත්තා ඒ වියෝහයන් වොලින් පස්සේ අපි කියා එක වර්ගයක් ගැන පමණක් වැඩිපුර කතා කරනවා කියලා. ම වර්ගයද NPN ට්‍රන්සිිට වර්ගගේ ගෙනතමයි කතා කරන කල කිවේ. මෙතන්ට එනකොට NP ට්‍රන්සිස්ටේ පරිපතවල සම්බන්ධ කරන්න පුළන් ආර තුනක් තියනක කල කිව. මේ තුනෙනුවත් දැන් අපි මෙතනීම් පස්සේ යන්නේ එකක් ගැන පමණක් කතා කරමින්. එවිඤ්ඥාසය තමයි පොදු විමෝචක විඤ්ඥාසය. මේක ගන්න අපී ට්‍රන්සිිස්ටඩේ ක්‍රියාව පැදිි කිරීම සඳහා. මේ පරිපතයත් දිවිධ අවශතාවලට යොදාගන්න පරිපතයක්. නමුත් උසස් පෙල පන්තියේ බෞතිවිද්‍යා විෂනිර් දේශේදී මෙින් ඉස්සරහට ක්‍රියාකාර්තය ගැන කතා කරන්නේ යන්නේ පොදු විමෝජක විඥාසය පමණයි. මොකද එක පැත්තකින් ඒදී තමයි වර්ධකයක් කලස භාවිත ගන්නවනම් ධරාලාභය පද අපි පස්සේගෙන ගන්නවා වෝල්ට තාලාබය සහ ජවලාබය කියන තුනම වැඩිවෙන්නේ අන්නර පොදු විමෝචක විඥ්ඥාසය. ඒ නිසා අපි විචා කැට භාවිත කිරීමේදීත් ඒ විඥ්‍යාසතමයි භාවිත කරන්නේ වර්ධකයක් ලෙස භාවිත කිරීමදීත් එම වි්ඥාසතමයි අපි භාවිත කරන්න. මේවත් යෙදෙන අවස්ථා තියනවා අපේ නිර්දේශයේ දී අපි සමා කරලා තියෙනවා මේෝ වියාාසයට පමණක්. දරුවනි ඒ අඩාහනතිහා බැලවන ඔබට අමාරුක හිතන බුලාන් ප්‍රතිල ෝධික තියවා කෝෂ තියනවා ්‍රන්සිස්්‍ර අගරු සම්බඳධල ති නා කාර වෙනසලා තියෙනවා තික් ඕහොම මේක මදක තියාගන්න කියලා. බයවෙන්න ඕනෑ මෙන්න මේ සරලාකාර විතරයි ඔබෙන් බලාපොත්තු වෙන්නේ. පොදු විමෝචක පොදු පාදම පොදු සංග්‍රහකක වූහම විභාගෙදී. කීපපතාවක්ම අරල තියෙන්නේ මේ සරලා ආකාර විර යබින් බපොත්තු ව ැයිව තරම්ගන්න ඕන මේ ටාන්සිිශ්‍රය විඥාස තුනේ දීම අරාපි කලින් කිීපු ත්වන් තියන්න ඕන ෙනනක. සටහන අදිනකාක් අඳ කියරපු අවස්ථාවල මේ සරල සටහනෙන් ප සරට සටහන පමණක් තමයි යොබින් බලාපොරොත් තුළලා තිබුණේ. ඒ නිසා අරක අවබෝධ කරගන්න මෙය සිහි තබාගන්න මේ මට්ටම ම කියන්න සෑහෙනවා කියලා ක්‍රියාකාරත්තව පැහදිරිිකිරීම්වලදී පරිපත සම්බන්ධකංවලදදි එ පැහදිරි කරලා අමාරමේගෙන් නමුත් අඳින්න කිව්ුවක් විඥ්්‍යාසතුන මේ සරලාකාරය පමණක් සෑහෙනවා එකෙනෙක අපට කියන්න පුළුවන්. හරි දරුවනි මෙන්න මේ විදියට විං්ාස තුනක් තියෙනව කියල කිව්වා එයින් පොදු විමෝචක විඤ්ඥාශ තමයි අපි ස්තරහට සාකච්ඡාවට ගන්න කෙල කිව්වා. දැන් දරුවනි අපි මේ ත්‍රන්සිසරය ගැෙන තමයි තාමකතා කරන්නේ වඩේ ගැනම් කතාකරා පොඩ්ඩක් කතා කලා යෙදුුම්මලට කියා. තවමත් මේ ටාන්සිස්වේ ගනමයි කතා කරන්න. මොකද තවත් අපට තැනගන්න ඕන මේයාගේ හැසිරීම. අරයිB IC සහ අ ධරා සලධාරා ගමන් කරමින් තියෙනවාගෙන අපි දැනගත්ත. නමුත් ඒ ධරාත් වෙනස්වෙන්නේ කෝ‍යාකාරයෙන්ද ට්‍රාන්සිතවේ රහා සන්ධිහරෝල් ීතා වෙනස්වන්නේ කොජාකාරද කියෙන එක තව දුටත් අපිගෙන කන්නවා. මේ ඉගෙන ගැනීම සඳහා යම් පරීක්ෂයක් අපි කරන. එක තේරුම් ගීම සඳහා. පරීක්ෂණයක් කරලා ඒ පරීක්ෂණය මගින් අපි ප්‍රස්ථාර තුමක් මදිනවා ලාක්ෂණික කියල කියන්නේ අන්න එම ප්‍රස්ථාර. මෙන මේ ප්‍රස්ථාරතුන ඇදහම තමයි අපට වඩාත්ම හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ට්‍රராන්ස් ස්ට්‍රේ හැසිරීම කුමක්දකිනික. දරුණි ඔබට මට කලින්කරූ පාඩමකදී ප්‍රස්ථාරයක් ඇඳල්ලා සිද්ධියක් පැහැදිරි කරගන්න අවස්ථාවක් මාන්සිහිපාත් කරන්න ආලෝකයේ පාඩවේදී ප්‍රිස්මයක් හරහා ආලෝකකිරණයක් ගමන් කරහම අප ගමනයක් වෙනවා ඉගෙනෙක දැකල ඇති. අහලා ඇති රපසරහං ඇඳල ඇති. පරීක්ෂණ ගාරය කරන්න ඕල පරික්ෂණයකුත් තියෙනවා. ඒ පරීක්ෂණයේදී. ප්‍රිස්මේ එක පසකින් ආලෝකකිරණයක් පතනය වනාම, ප්‍රිස්මයහර හා වර්තනවෙලා ගිහිල්ලා අනි පැත්තෙන් අප නිර්ගමනය වනාා. එටෝට පතනකිරණය යන දිසාවඉඳලා, නිර්ගත ක කියරනේ කොයිතන ප්‍රමාණයකින් හැරුණවාද කියන එකගතමයි ඕෝනයට තම අපි කියන්නේ අප ගමනය කියලා. තර පරිීක්ෂණය කිහිපවාරයක් කරනකොට පතනකෝනය වෙනස් කරමින් ඔබට දකින්න පුළුවන් අප ගමන ෝනයක් වෙනස්සෙනවා කියනක. තු එම් අප ගමනකෝනය හ පතනකෝනය අතර යම් සම්බන්ධයක් තියනය කළ පේනවා ම හරිටම කියන්න බෑ මොක්ද සම්බන්ධ මුණව වගේද කිය. හරි ලාට ව පරීක්ෂණය කිහිපවාරයක් කරලා වගුගත කරගත්තන අයි කියල කිව්නම් පතනකෝනය. කියෙල කිවනම් අප ගමනකෝනය. අයිසා ඩී අතර වගුවක්ග සටහන් කරා නං අවස්ථා ගැනනාවිදීම අයි අගයන් සසාහ ඩී අගයන් අන්න එතකොටා ඔබට යම් ආකාරයක විචරණයක් සම්බන්ධතාවයක් පේනවා අයිසා ඩී අතර තින සම්බන්ධය පේරු. ඒත් මදී. ඔබට හරියටම මේක අවබෝධ කර ගන්න පුළුවන් වනේ කෙලෙසද අයිසා ඩී අතර ප්‍රස්ථාරයක් ඇදහම දැවට සීපත්වෙන් ඕන ප්‍රස්ථාරය අයිගේ වැඩිේගෙන යනකොට තිරස්ශක්ෂයට අපි ගත්තේ අයි සිරසක්ෂලිගත්ත ඩ එතර අයි වැඩවේ ගෙනයනකොට කුමක් දබට දකින්න හම්බෙන්නේ ඔබදැ සහිපත් කරන්නේ ප්‍රස්ථාරය අයිඩී අගේ අඩුවේ ගනැවිල්ලා අවම එකටැවිල්ලා නැවතත් වැඩිුවෙන් තත්වයක් පෙනුණු. එමනන් දරුණ මේ එකඒව සහිපත් කරෙයයි. පරීක්ෂණය කරාටම එය වගුගත කරාටම මේ අයි සමඟ ඩීහි විචලනය කොයි ආකාරද කියලා හරියටම අපට බලාගන්න බැරුණ නිගමන කරන්න ැරුණ. ො අන්න ප්‍රස්ථාරයක් ඇන්තට ප්‍රස තමයි අපට හරියාකාරවම අවබෝධ කරගන්න පුළුවන් වුණේ අන්න ඒ සම්බන්ධ. අවම අපගමන කෝණයක් තියෙනවායි කියන එක ප්‍රස්ථාරයෙන් පමණයි අපට ලබාගන්න පුළුවන් වෙන්න. එහමන අන්දරුවුණ ට්‍රන්සිස්්‍රේ සම්බන්ධයෙනුත් අපි අම්මාකාරයක පරීක්ෂණ කිහිපයක් කරලා ප්‍රස්ථාර හිපයක් ලබා ගන්නවා මෙනුවේ ප්‍රස්ථාර් ලබාගන්නේ ඇයි මෙන්න ට්‍රන් ස්ශරයේ හැසිරීම හරියටටම අවබෝධ කර ගැනීම සඳහා. වඩාහොතිින් අඔබධර ගැනීම සඳ. අර ධාරා ගමන් කරනවා කියලා දැනගත්තාටම මදී තවදුරටත් අප අරම්. දර්ුවනේ මේ සියලු පරීක්ෂණ කරන්න තියෙන්නේ මෙන්න මේ පරිපත සටහන මගින් මෙන්න මේ ඇටඋම මගින්. දැම් මේ ලාක්ෂණ තුනක් අපි ගෙනගන්න යනවා ප්‍රධානශයෙන් ඒ හැමේ කේදීම මේ පරිපතය තමයි භාවිත කරන්නේ විවිධ පරීක්ෂණ අවස්ථාවදි විවිධ වෙනස්කම් කරමින්. පළමුයෙන්ම අඳුර ගනිමු මෙන්න මේ කොටස්ටික ට පැෙනව ඇති ප්‍රධාම දකුමක් ද මෙන්න මේ NP ට්‍රන්ස්රේ දන තියෙනවා. හොට NP ට්‍රන්ස්රිස්රේක පොදු විමෝචක විඤ්ඥාසය තියෙන ප්‍රස්ථාරටිකක් තොමෑම අන්ඳන්නේ යන්නේ. හොට NPN ට්‍රන්ස්්‍රේ මෙන්න පොදු විමෝචක විඥාසයට ගනිභෝබට පෙනෙන් නඕන මේ කොටස විමෝචකය පොදදුයි දෙපැත්තට. සංග්‍රහකය මෙහෙමැ විලති. තැන් දරුවනි මේ ටරන්සිස්තරේ හරහා ගමන් කන්න ධරා යම්යම් පාදම විමෝචකය සංග්‍රහකය වගේ ලක්ෂයන් ගත්තතාහම අග්‍රියන් ගත්තාහම ඒවාතර වෝල්ට තා මැන ගත යුතුයි මේ පරීක්ෂණ ඔබට පෙනව ඇති මෙන්න මෙතර මේ ධරතින්නේ මයිකෝඇමීටයක් අපි වවා අයිබධරාව පාදම ධාරාව මයිකෝඇපිය ප්‍රමාණය කියලා අන්න මෙතර මේ මයිකරෝඇමීටයක් මෙතරන තියෙන්නේ සාමනයෙන් පරාසය බිින්දුේදලා මයිකරම්පිය වගේ පාසෙක තියෙන මයිකරමිටියයක් යුදරත්තිය තරමයිකරමටිය පෙන්නන්නේ මෙන්න මේ සාාකාවේ පාදම දෙසර ගවන් කන්න ධරාවතමයි අපට මෙන් මැනගන්න පුළුවන්ුවෙන් තරබට පෙනු ඇති මෙතන වබE කියර ලියල් තියන්නේ වෝල්ට් මීටරයක්ක් මෙන් ෝල් මීටේ පරාසේ තමයි මෙතන මේ දක්වලා තියෙන් ේ වෝ පිටය මගින් කුමක් ද මැනෙන්නේ පාදම සහ විමෝචකය අතරෝල්ටර විභවාන්තරය මැන ගන්න පුළුවන් දෙට. තන්න ප්‍රධාන පරිපතය කියන කොටස තුළ මයිකෝඇමීටරයක් සහා වෝල් පීටයක් මෙතර යොදර තියෙනවා අන්න ඒ අගයන් මැනගන්න පුළුව. ප්‍රතිධාන පරිපතය මෙ මේ පැතිතින්. ප්‍රතිධාන පරිපතය මෙන්න මේ ශාකාවයේ ගමන් ගන්න දාරාව. අපිකවා සංක්‍රහක ධරාව අයිIC මැනගැනීම සඳහා මෙන්න මෙතන මිලියඇමීටයක් ති නවා. මේ මිලියඇමීටේ පරාසියත් බින්දුව ඉදන් දහය දක්වා කියලා ට පෙන්නුම් කරලා තියෙනු. මෙන්න මේ විජයට මේ මිලියමීටරෙන් මේ සංග්‍රහකය තුරට යන ධරාව අපට කියවා ගන්න පුලො. වගේම සංග්‍රහකය සහ විමෝජගේ අතර විබ්වාන්තරයක් මැනගන්න අවශවෙනවා මෙන්න මේ පරීක්ෂණේදී. මෙන්න එය මැන ගැනීම සඳහා මෙන්න මේ විදියට වෝල් මීටියයක් අපි මෙන්ට සම්බන්ධ කරලා තියනවා. ටොඩ දරුව ඔන්න උපකරන්නේ කොටාස්ටි එකක් කඳර ගත්ත. ඊළඟට මෙන්න මෙතන යම්මාකාරක පතිරෝධයක් තියනවා මෙතන සරලධරා සැපැවුමක් තියෙනවා ධනාග්‍රය මේ ඉහලින් තියෙන්නේ රීනාග්‍රය පහලින් තියෙන්. තර මෙන්න මේ යතුර සීර්මාරු කරහම කුමක්ද සිදුවන්නේ. අපි හිතමුූ මේ යතුර මේ පහලටම ගෙනාව කියලා මේ විචල්ල පතිරෝධක පහල කෙළවට ආවකිල හිතම්.ඒ පහල කෙලවට ආවනං. බ බලාගන්න රිනාග්‍රය කෙරම්ම මෙහම ගිහිල්ලා මෙන්නස් විමෝචකේටේ නවා. මේ යතුර මෙදන්ට ආාව නං අන්න මෙහෙම ගිහිල්ලා පාදම එන්නෙත් එම විභවයටමයි. එකම ලක්ෂයට සම්බන්ධ නහා සමානයි. එහෙමනම් මේ අතුර පහලටම ආවට පස්සේ බිහාඊ අතර විභවාන්තරය ශූ්‍යය වෙනවායිකිරිකට පේනු. උන ශූන්‍යයෙන් තමයි පටන්ගන්නේ අන්න ඊලාට මේ යතුර ක්‍රමක්‍රමයෙන් ඉහළලට ගෙනෑමේදී කුමක්ද සිදුවන්නේ. මෙන්න මේ පතිරෝධය හරහා යම් විභවාන්තරයක් අපට එනවා පහල රිනවිභවය ඉහල දන විභව හැටිට මෙන්න මෙම විභෝන්තරයක් ලැබෙනවා මේ වීභවාන්තරය. තමයි බී සහ ඊ අතර විභවාන්තරය වෙන්නේ අපට එය මේ වෝල් පිටය මගින් කියවගන්න පුළුව. ඇතකොට දරුවනි. මෙන්න මෙහෙම විචලනයක් කරන්න පුළුවන් විදියට මෙතන සකස් කල්ලා තියනු. විචල්ල පතුරෝධයක් තියෙනවා මේ සීරුමාරු යතුර මගින් මේ අග්‍ර දෙකාතරට දෙන විභවාන්තරය වෙනස් කරන්න පුළුවන් බව ඔබට පේර. ඒගේම දරුණි බලන්න මෙන්න මේ පැත්තේ තවත් එයා ආකාරයම විචල්ල පතුරෝධකයක් තියෙනවා මෙන්න මෙහෙම සරලධාරා සැපැයුමක් තියෙනවා ධනාග්‍රය ඉහලෙන් තියෙනවා රිනාග්‍රය පහලින් තිීරන. මෙතනත් මේ යතුර මුලින්ම හිතන්න පහලටම ආවා කියලා. පහලටම ආවනං මෙන්න මේ රිනාග්‍රය ගිහිල්ලා කෙලින්ම මෙතෙන්ට සම්බන්ධ වගේම මේ රිනාග්‍රියමතව මෙහෙමැවිලායි ස සංග්‍රහකයට සම්බන්ධෙන්. එතකොටත් එනම් මේ අතර විබෝන්තරය කියද ශූන්න වෙනවා. අන් එහෙමනං පහදදි ශූන්නයි ක්‍රමක් ක්‍රමයෙන් ඉහලට රැගෙන යෑමේදී. ක්‍රමක් ක්‍රමය ඉහලට රැගෙන යෑමේදී කුමක් ද සිදුවන්නේ මෙන්න මේ හරහා, විභවන්තරය අපට වෙනස් කරන්න පුළුවන්. දැන් ඔන්න දරුවනි මේ පරිපතය පරිපත සැකැස් මේ අපට විවිධ රාශීෙන් විචලණය කරන්න පුළුවන් බවපේනවා. තටබෝල් විභවාන්තරය වෙනස් කරනකොට මේ ගෙදී කුමක්ද සිදුවන්න මේ ධාරාවත් වෙනස්සෙනවා. බිහා අතර විවාන්තරය වෙනස්කිරීමේදී මේ යතුර සිර්මාරු කරලා ධාරවත් වෙනස් වෙනවා අපට බල්ලාගන්න පුළවා.වගේම මේ පැත්තෙත් මේ විභවාන්තරය වෙනස්කරීමේද. මේ දරා වෙනවස්සනෝබලගන්න පුළුවන්. මේ පැත්තේ විචලලයක් කරත් මේ විචලණයක් වෙනෝධකිල බාන්න පුුවන් එවත මේ පැත්තේ කරන විචනලයකින් මේ ප්‍රධාන පරිපතය පමණක් ද විචලණයන් සිදුවන්නේ පාටංකවල එවට මේ පැත්තත් වෙනෝධිකිලාපට බලන්න පුළුවන්. මෙන්න මේ විදියට විවිධ රාශීෙන් විචලනය කරන්න පුළුවන් මේ පරිපතේ. එ වගේමඒ අපට අවශරාශීන් මැනගන්න පුළුවන් විදිරතමයි මේ සැකසුම සකස් කරලතින්. ඇටවුම සකස් කරලතින්. හොඳයි දරුවනි දැන් අපි බලමු මේකෙන් පරීක්ෂණ තුනක් කරනවකි අප කිව්වා පරීක්ෂණ තුනයදිම ප්‍රස්්ථාර තුනක් අපි අදිනෝ. පළවෙනි ප්‍රස්ථාර අපි කියන්නේ ප්‍රධාන ලාක්ෂණකය කියලා. දෙවෙනි ප්‍රස්ථාට අපි කියන්නේ ප්‍රතිධාන ලාක්ෂණකය කියලා. තුංවනි ප්‍රස්ථට අපි කියන්නේ සංක්‍රමණ ලාක්ෂණකය කියලා නැවතත් අපි බලමු ප්‍රධාන ලාක්ෂණිකේ ඉඳලා අපි මේ ලාක්ෂණික ලබාගන්නේ කෙසේද කියන එක. ප්‍රධාන ක් ප්‍රතිධාන ලාක්ෂණකයේදී ඇත සංක්‍රමණ ලාක්ෂණකයේදී තුනම පෙන්න්න ඕන නිසා තමයි ඔබට ප්‍රස්ථාර්තුන පෙන්වේ එකෙන් එක අපි වඩා ගැමරෙන් සාකච්චා කරනවා. තොට දරුවනි මේ පීක්ෂණය කරනකොට ප්‍රධාන ලාක්ෂණිකේ සිරස්සාක්ෂයේ සහ තිරා සාක්ෂයේ සඳහන් කලා තියෙන රශීෙන් අඳුරුගන්න බලන්න මෙතන අයි B කියන ධාරාවතමයි අර්ගන තියන්නේ. සිරස් සාක්ෂයට තිරා සාක්ෂයට අර්ගනතියන්නේ කුමක්ද VBE කියන B සහඊ අතර වෝල් ීතාව විබෝන්තරයතමයි අර්ගනතියෙන් ්‍රේකය වෝල් කිවතින පෙන්රතිෙනවා ඒකයා මයිකඇපර් කියලා මෙතන පෙන්නුම් කරලා තියෙන. ත දරුවුණ ඔබට පෙනෙන ඇති මේ ප්‍රධාන ලාක්ෂණකයේ ඇඳීමේදී අපි කුමක් ද කළයුතු වන්නේ වායායත්ත විචල්ල මෙහිදී VBE පරාඇත විචල්ල වෙන්නේ IB. එහනම් VBE අපි වෙනස් කරන්න ඕන ඒ වෙනස් කිරීම සමග අපට IයිBහි අගයන් වෙනස්වෙනවා. අන්න එහෙනං පරීක්ෂණය කරන්නේ මේ ස්වඇත්ත විචල්ල විචලණය කරමින් මෙහි අගයන් ස්වාගනමින්තම අපි කරන්න. එහෙමනං අර පරිපත සටහනේ, කොයියාකාරෙන්ද ඒ විචෙල්ලයන් කරන්න කියන්නේ එකි බලමු. මෙතන ඉංග්‍රීසියෙන් සඳහන් කරලා තියෙන්නේ නමුත් මම සිංහලෙන් කියන්නම් බොෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරණ දරුවනුත් අප ඉල්ලා හිටිම් කරා සිංහලමාධ්‍යයෙන් කරද්දීම මේ දේවල් ඉදිරිපාත් කරන්න කියලා පුළුවන් තරම් ඉංග්‍රීසියනුත් නිසා අයාගේ අදහස් අනු අපි යම්ප්‍රමාණයක්හම පෙන්දනවා. බලන්න මම පැහැදිි කරන්න සිංහලෙන් අපි මේ කියන්නේ. ප්‍රධාන ක්ෂණගේ ලබාගැනීම සඳහා කළ යුතුදේ IB VBE ප්‍රස්ථාරිය කුමක්ද කරන්නේ මෙන්න මේ ඔබ දැක්ක කලින් සටහනය අර වෙනස් කරන්න ලාන් ප්‍රතිරෝධකයන්තිබුණා යම් CEE අගයක් සඊ අතර විබෝන්තරයට යම් මධ්‍ය අගයක් දීරතියන වනම් හයක් තුනයි වෝඩටිතරෝගේ වෙනගයක් අපි මේ කියයන් ස්ථරෝතියා ගන්න ඕන අන්න එහෙම ඒ අගේ ස්තිරෝතියා ගනිමින් නවතත්ම සටහන් ට පෙන්න්නන්නම් මෙන්න මේ සහා ඊ අතර විභවාන්තරය යම් අධ්‍යාගේක නීතව තියාගන්න පුළා මෙන්න මේ යතුර එක තැනක ස්තරව තබාගත්ත හම. එහෙම තබාගන කලින් ඉගෙනගත්තාබසන්දය පෙරනැබුරු න්දියය පසුනැබුරු කියලා තත්ව තියන්න ඕන කින එක එනම් ඒඒ තත්ත්වය ලැබෙන පරිදිතමයි මේ වෝල් ටීතාව මෙතන අපි රඳව ගන්නේ. එහෙම රඳවගන නේතව තබා ගනිමින් ප්‍රස්ථායන් දින්න මොකද කරන්නේ මෙන්න මේ යතුර පහලම ඉඳරලා ක්‍රමක් ක්‍රමයෙන් ඉහලට ගෙනෙනවා. ඔබට පේන ඇති පහල දා ක්‍රම ක්‍රමයෙන් ඉහලට ගෙනවට කුමක්ද වෙන්නේ මෙන්න මේ වෝල්ට් මීටරේ පාටාන්කය ෂෝනය ඉඳලා ක්‍රමයෙන් වැඩිවේගෙනය නවා. එ පාටාන්කේ වැඩිවේගෙන එනවා කියල කියන්නේ B සහ ඊ අතර විභවාන්තරය ක්‍රමයෙන් වැඩිවේගෙනනවා ඒ කියන්නේ VBE ක්‍රමයෙන් වැඩිවේගෙන නවා ඒත් එක්කම ඔබට බලාගන්න පුළුවන් VBE වැඩිවීමේද අයිB අගේත් ශූන්නේන්දලා යම් ආකාර වැඩවිීමක් අපට බලාගන්න හම්පේු. ති ඕක බලාගන්නව පමණයි මේක ප්‍රස්ථාරගතකර පමණයි හරිආකාරෝම මේ දෙන්නාගේ හැසිරීම විචලනය කොයි ආකාර්ථ කියල බලාගන්න පුළුවන්ගනි අන්න පරීක්ෂණය කරන විදිහතමයි අපිකි වවේ දැම් බලමු අපට ලැබෙන ප්‍රස්ථාරය කොයි වගේද කියලා. මෙ ප්‍රධාන ලක්ෂණක. දරුණ බලන්න හොඳින් බැලවාම් පයනවා VBීගේ අගය ක්‍රමක්‍රමවයෙන් මෙහම වැඩිවේගන ද්දී මේ අයිB ධාරාවක් ඇත්තව නැති තරන්තමයි එක්තර අගයක් දක්වා එනකාම් හො බැලන්න දසම පහත් දැම් පෙන්න්න වෝල්ටොනි අපි දන්නවා දසමමා හතක් විතර වෙන්න ඕනකි ල අපබ දන්නවා හොද විවවබාධක අගය සන්ධියක සිිලිකන් ට්‍රාන්සිස්වල සිලිකන් නම් දසම හතක් විතර. ජර්මේනියම් නම් කියද දසම තුනයි වෝල්ඩ පමණ මෙන්න එම් සිල්ලිකන් අරගෙන තියෙන්නේ මෙහෙම ඇවිල්ලා දසම පහත් පැල්ලා තා පොඩ්ඩක් ියයාාමතමයි අයිබ අගයක් දැනන ලෙස වැඩුවෙන් මේක පැන්නට පාසේ ඔන්න සීග්‍රියම් වැඩිවෙනවා පරෝක්මටලි පරෝක්මේටලි ක්ස්පොනෙන්ශල් ලිගන්නේ ගාති ආකාරයෙන් වැඩිවෙනවා එක කියකයි ඔබේ වචනය හලා තියෙනවා ගනිතයේ තියෙන වචනයක් වුණු අට ජිවිද්‍යහදාරණ දරුණුත් මේ අහල තියෙනවා සමහර බැක්ටේරියයා වෛරසවර්ග වර්ධනය වෙන්නේ ගාතිය ලෙස කෙලා හලතියනවා. යහර සීග්‍රතාව. සීග්‍රව සාමාන්‍ය වර්ධනයකට වඩ ගාතිවර්ධනයක්ල ැන සීග්‍රව වර්ධනය වෙන ක එකයි අන්න එහෙමනම් තයිබී ධාරාව සීග්‍ර වර්ධනයක් අපට දගින් හම්බේවා මෙන්න මේ දසම හතයි වෝල්ිතරාගේ පැන්නට පසනේ. මෙන්න ප්‍රධාන ලක්ෂණිකය ඇඳීමෙන් තමයි අපට මේ ඇසරීම හරියාකාරෝම වටහගන්න පුළුවන් වුණේ. එහෙම නම් දරුවුණි ඔන්න ප්‍රධාන ලාක්ෂණක අපියන්ද. දැන් අපට ඊදානට ප්‍රධාන පරිපතයට අයිති රාශීන් දෙයක්ක් තමයි මෙතන තියන්නේ. කුමක්ද වෝල්ීතාාව බිහා අතර වෝල්ීතාව සහ ප්‍රධාන පරිපතය අයිබිධාරාව. ඒයි ඒ නිසායිමියයට ප්‍රධාන ලාක්ෂණකය කළ කියන්. අපට ඊලාට අඳන්න තියෙන්නේ ප්‍රතිධාන ලක්ෂණිකය ප්‍රතිධාන ලක්ෂණිකයේදී ාශින් අතරද ප්‍රස්ථාරය අතින කර දැන් අපි බලමු. බලන්න ඔට පේනු ඇති ප්‍රතිධාන ලක්ෂණිකේ මෙන්න මේයක්ක්ෂි් අරගන තියෙන්නේ VCE මේයක්ක්ෂිආරගන තියෙන්නේ යිIC. දැ නැවතාත් අප පරිපත සටහට කියිල්ල බලමු වCE තියන්නේ කුමන පැත්තත කියලා යිIC තියන්නේ කොයි පැත්ත කියලා බලමු උට සීපත් කරගන්න පුළුවන් නමුත් මම අයිතරයක් ට සටහන පෙන්වන්නම් දැම්බලන සටම්. යිIC තියෙන්නේ මෙන්න ප්‍රතිධාන පරිපතිය තුළ. VCE කියන මේ විබෝන්තරය සලකන්න තියනෙක් කොහද ප්‍රතිධාන පරිපතිය තුළ. එම් පතිධාන පරිපතය තියෙන අගේ අන් දෙකක් අතරතමයි දැම් ප්‍රස්ථාරය න්ඳන්නේ ස් ඇත විචල්ලෙ වෙන්න කුමක්ද VCE. පර ඇත විචල්ලවෙන්න කුමක් ද යිIC එහෙනම් මෙන්න මේ ාශීන් දෙකාතර විචලනය තමයි පරිීක්ෂා කර බලන්න යන්නේ. දැන් දරුවුණ මෙතන මේ ප්‍රතිධාන ලාක්ෂණක ඇදීමේදී ප්‍රතිධාන පරිපතය තිබෙන මේ දෙ ගැන පමණක් නොවෙයි අපි සලකාල. අපට තව දෙයක් කිය න්න තිෙන. මෙන්න මේ අයිබී ධාරාව සූනයඉන්දා ක්‍රමයෙන් වැඩි කරගෙන යමින් තමයි පරික්ෂණය කරන්න අපි. අයිබධ සූන්නේ පළමුුවෙන්ම තියනවා. අයි සූනය කරගන්න පුළන් මේ යතුර පහලටම ගෙනාහම. ශූන්නේය තියලා ඔන්න අපි පරරික්ෂණය පටන් ගන්නවා පළවිණ පරීක්ෂණය. ඔන්න IDයිB. බිින්දුවේ තියලා V.CE අගත් බිින්දුවට ගනවා යතුරුමතිට. අන්න VCE බින්දුවට අරගෙන දැන් අපි බලනවා IC අග. ඉනාට VC අර්ග බින්දුවයම තියන්න ඕන දැන් මේ පරීක්ෂණය මේක පීවර කිහිපයක්ත් තියෙනවා. පළමිණ පීවරෑ මං මේ කතා කරන්න. පළමු පියවරයේදී අතන බිින්දුවේ තියලා මෙන්න ක්‍රමා ක්‍රමයෙන් මෙයා වැඩිකරගෙන යනවා වැඩිකරගෙන යමින් IC අගේ අපි පාට අන්කේ සහ පාට අන්කේ දෙකාපි සටහන් කරගන්නවා. සටහන් කරගෙන අපි ප්‍රස්්ථාරයක් අඳනෝ. ඔන්න පලවින් ප්‍රස්ථාරය දැන් අපි අඳරන ක් මතියක. VCE විචලණය කරමින් යිICගේ ලබා ගනමින් ඒදකතමයි ප්‍රස්ථාරගත කරේ මුල්ම කොන්දේසිය මුල්ම තත්ත් අපි සපිය කුමක් ද අයිB අගේ පාදමදාරාව ශෝන්‍යය තාගන කරේ. ළඟට පරීක්ෂණ දෙවැනි පිවරට පියනු කුමක් ද දෙවැනි පීවර අයිබීයට යම් අගයක් අපි දෙනවා මයිකරම්පිය යක් අපිහිතම විස්සහරි ඒවගේ යම් අගේත් දෙව අපි දහයකිලිතු පහ දහය පහල වාදවශසියන්න පුලන් දහය විස්ස තියාහාතල ආදි වසියන් න්නපුල අපිහිතම දුන්නගේලා දහයයි මයිකරෑම්පිය දීලා අන්න එමාගේ මේක ආය වෙනස් කරන්නේ දිගටම මේක පාටාන්කෙ දැඟ අපට මයිකරම්පිය දහය කල පෙන්න්නනු මේ පරාසේ ගත්තු මයිකුරෑමීටේ අනුවතමයි අපේ ලබාදන අග්‍යන් තිරණය කරන්නේ පළවිනි පිවරේදිී ශූන්‍ය දුන්න ඊනඟ පිවරේදිී අපි අම් අගයත්්දීලා එතන ස්තරෝ තියෙන්නැරලා අපි මෙන්න මේ විදියට නැවතත් VCE ශූන්නේ ඉන්දලා වැඩිකරගෙන යනු. ශෝන්‍ය ඉන්දල වැඩිකරග යද්දී අයිසිහි අගයන් වෙනස් වනවායි කියල පේනවා. ත මේ අගියන්සා මේ අගේ දැන් උන්න ප්‍රස්ථාක කරන දැනට නන්න තවත් ප්‍රස්ථාර ක ලබන. ප්‍රස්ථාරයක් ලැබුණා අයිබ බිඳදුවතියාගෙන දැන් තවත් ප්‍රස්ථාරයක් ලැබෙනවා අයිබයට යම් අගයක් දීලා. මෙන්න මේ විදියට පරීක්ෂණය තව පිවරකිහිපෙයක් අපි ඉදිරියට කරනු. අයිබයට විවිධ අගයන් දීලා එම අගයන්හි නියතව තිබේදදී. VCEE වෙනස්කරමින් අයිසිහි අගය හොයනෝ. මෙන්න මේ විදියට ප්‍රස්ථාර ගණනාව ක අපට ලැබෙනවා. අන්න ඒක ගන්න විදිහ තමයි මෙ දැන්දිමේ කියවල තියෙන්නේ මේ දෙවෙනි ප්‍රකාශෙන් කියලා තියෙන්නේ මං අර සිංහලෙන් කියපුටික. විවිධායිබී අගයන්නේ තබා ගැනමින් VCEE සහ අයිIC අතර විචලණය පරික්ෂා කරනවයි කීණකයි මේ කරන්න. අන්න නම් අභිදයන් බලමු ඒ ප්‍රතිධාන ලාක්ෂණික්ක කියලා බහු අතිනෙන් දැන්කයන්නේ ලැබිල තියෙන ආකාර ප්‍රධාන මෙන්න ප්‍රතිධාන ලාක්ෂණික ඇ එක ප්‍රස්ථාරයක් පමණක් නෙවේ තියෙන්නේ ස්තර කහිපයක් තිනයර දැඟගකට පේනවා මෙන්න අයිබියගයාගේ සූන එකක් නම් මෙතරන පෙන්ෙල නෑ නොම සූන් එකත් මං කතාකර සූන්නිරත් ගන්න පුල සූනය තිබත් මෙම දහයක ල මුස්ල දහය තිර නිසා දහයයි මයිකරම්පියර් ක අයි ස්තරෝ තියාගෙන වCE විචරණය කරීම පලමුම හිත පන්න වෙතිවඩේ අයිසිට මේ මේක දහය මයිකරම්පි තියාගෙන මෙ වැඩි කර ද මොක්ද වෙලාී. යම් අයිICී අගයක් ලැබුණ ඉක්මනටම ලැබිලා මෙයා වැඩි කරන්න කලින්මු වගේ එනවා දම්මගයක් ලැබිලා බොහෝ දුරට ඉට පසේ නියේතෝ පාතිර බහෝ දුරට නේතෝ පාතිනවා මෙන්න මේ ලැබිච්ච අයිICගේ නේතෝ බොෝදුරට පාති ඊළඟ පියවරේති බලන්න විශ්ස ගත් කනම් අයිීගයාගේ විශ්ත නීතෝ තියලා නැවතත් VCE විචනනය කරනං මෙන්න ඉක්මනින් අයිICී අගයක් ලැබෙනවා ලැබිලා ආයි නියත වෙන. ඔහො ොහොම විවිධ අයිබීයාගයන්ගේ අනුරූපව විධ යිසිීයාගයන් මෙම ලැබෙනු ඇැල පේරු.ේ ශූ්‍යය මෙතර නැතිවුණාට ශූ්‍යය ගත්තා අයිබීගයාගය මෙහෙම ඇැවිල්ලා මේ ආසයෙම යන ප්‍රස්ථාරයක්යෙන් අයිසීගයාගේ බිඳුවට ආසන් අගයක් කෙන්නේ බින්දුවම නෙවේ බිඳරට පොඩ්ඩක් අඩියගයා කැල්ලා මෙන්න මෙහෙම නීත වෙනවා අපට බලාගන්න පුළුව. හරි. මෙන්න මේ විදියට අපට ප්‍රස්ථාර ගණනාවක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ පරීක්ෂණය මේ පීවර කරලා ඒ කියන්නේ ප්‍රතිධාන පරිපතය තියන රාශීන්දයක විචලනය සල කළ ප්‍රස්ථාර ගන්න පුළුවන් හැබැයි මතකතියාගන්න ප්‍රතිධාන පරිපතය VCEE සහ IC පමණක් නෙවයින් මෙතන්ද අපි සැල්ගිලිටක තියන්නේ ප්‍රධාන පරිපතය අයි ධාරවත් සැලිකලට රන්තියනෝ. නඔපට දැම් පේෙන් ඕන මේ ලැබිච්ච ප්‍රස්ථාරයෙන් අපට නිගමනය කරන්න පුලන්කු මක්ද කියෙනෙ එක. අපට නිගමනය කරන්න පුළුවන් වෙන්නේ IC ධාරාවේ අගය තීරණය වෙලා තියෙන්නේ VCEE මත පමණක් නොවෙයි කියන එක. VCE විචරණය කරාට මෙන්න බලන්න IC අගයන් තීරණලා තියනෙ මේ B අගයන් මත. නම් ප්‍රදාන පරිපැදය තිබෙන IB අගේ මත තමයි IC අගය තිරණය වෙන්නේ කියනෙ එක. මේ අස්ථාධනන් සන්තෘප්තාගය උපරිමාගගේ දීරණය වෙන්නේ අයිV මතයි කියෙනක වඩා හොඳින් පේනවා මෙන්න මේ ප්‍රස්ථාර ටික අපි සැලකලා බැලුවහම. ත්‍රමන් කල්නොත් කිව්වා නිකම්ම අගයන්දිහා බැලනට වඩා ප්‍රස්ථාරෝලෙන් හොඳින් බලාගන්න පුළුවන් කියන එක. දරුණතන් අපි ප්‍රතිධාන ලාක්ෂණක ගැන සලකර බලලා නිගමනයකටාව කුමක්ද නිගමනය යිIC කියන ප්‍රතිධාන පරිපතය තිබෙන ධරාව ීරණ වෙලා තියෙන්නේ VCEE අගය පමණක් මත නොවේ කියන එක. ප්‍රධාන පරිපතිය තියෙන යිB මතත් ්‍රදාාපෝතිනවා කියනක වඩාහොතින් රදාාපෝතිනය වඩා වැඩිපුර රදාා පවතින අයිB මත. මෙන්න මෙහම IB මත රදාපෝතිනවා කියෙක දැන් අපට නිගමනය කරන්න පුළ වුණු. හරි දැන් අපට ඉගලාට තියෙන්නේ සංක්‍රමණ ලාක්ෂණකය කියන ලාක්ෂණිකය ගැන කතා කරන්න. දැට කල්නුත් මම පෙන්නවා මෙන්න සංක්‍රමණ ලාක්ෂණික සංක්‍රමණ කියනකම තේරෙ මොකද ින් තවහකට එනම් ප්‍රධාන පරිපතය තියනෙ එක රාසියක්ක්ෂ හා ප්‍රතිධාන පරිපතය තියන තවත් රාශුයක් අතර සම්බන්ධයක් තමයි මෙන්න මේ විචලණය කොයියා කාර්ද කියනෙක තමයි සංක්‍රමණ ලාක්ෂණකෙන් අපි බලාගන්න. අයිB කියන ාර ප්‍රධාන පරිපතය තිබෙන මයිරෝ ප්‍රමාණය ධාරාවතමයි අපි තිරස් සක්ෂණ ගන්නේ සිරස් සක්ෂයට ගන්නේ යිIC කියන ප්‍රතිධාන පරිපතය තියෙන ධාරාව. හරි දරුවනි මෙන්න මේ වක්්‍රය ලවාාගැනීමේදී අනුගමනය කරන්නේ කුමක් ද කියන එක දැන් අපි බලමු මෙන්න කියවලා දවබට මේ වාක කියවගන්න පුළුවන් තේරු ගන්න පරිපතය පෙන්නලා ඔට පැදිලි කරන්න කොහොමද මේ පරීක්ෂණය අපි කරන්නේ කියන එක මෙතැන් දත් මෙන පරිපතයේ වසි අගේ යම් තැනක අපි තියාගන්න මෙ ෝල්ීට පාටන්ගේ යම් අගයක් කෙනෙදිදර මේ අතුර සර්මාරු කරලා අපි තියගන්න දැ අපි මෙන්න මේ අයිබී ධාරාවතමයි දැන් ස්වඇත්ත විචල්ලය වෙන්නේ අයිබිහි අගය ශෝ්‍යයහිඉඳං වැඩි කරගන නෝ. ශෝනය ඉදං වැඩි කරගෙනේොට අපට පෙනෙනවා මේ අනිත් ජතුර අපි සීර්මාරු කරන්නේ වෙනස් කරන්නේ නෑමේ අවස්ථාවද. ප්‍රධාන පරිපතය තියෙන මේ යතුර පමණයි සර්මාරු කරන්න. මෙහෙම කරගනය නොට අයිබීග අගයන්න අපට බලාගන්න පුළුවන් මයිකරෝමිටරෙ. ඒවාගේම අයිසිී අගේනුත් අපට කියව ගන්න පුළුවන් මෙන්න මේ මලියමීට්‍රේ මගේ. මේ අගන් අතර තමයි දැන් අපි ප්‍රස්ථාරයන්ඳන්න. එතකොට මෙන්න කරන විදිිය මං ඔබට පැහැදිලි කරා මේ යතුර සීර්මාරු කරනවා එවිට අයිබ විචලණය වෙනවා ඒත් සමගම අයි සීහි අගේයත් විචලනය වෙනයි කියෙනෙක ඔබට පේනවා අන්න ඒ විචලනයන් අරගෙන ප්‍රස්ථාරය ඇන්ඳහම මෙන්න මේ ආකාර ප්‍රස්ථාරයක් තමයි අපට ලැබෙන්නේ. මේ ප්‍රස්ථාරයේ කලින් ප්‍රස්ථාරෝටත් වඩ තරමක විශේෂත්යක් තියෙනවා හඳුනාගන්නවුන් අපි පෙදෙස් තුනක් තියෙනවා. මේ පෙදෙස්තුනේ මේ පළමිණ පෙදෙස අපි තිනවා කපා හැරි පෙදෙස කියලා. යම් සරලරේ කියාආකාරයක් පෙන්න්නවා මැද කොටසේදී ප්‍රස්ථාරය එම කොටසට අපි කියනවා ක්‍රියාකාරී පෙදෙස කියලා රේකීය පෙදෙස කියලත් මෙයට කියන බව දැනගන්න ඒ වචනෙත් අපි පවිච්ි කරවා. ලීනිය රීජන් එම ඇක්ටව් රජන් කියෙන වචන දෙකම භාගවිතක කරනවා කටෝව ්‍රීජන් කියලාට දකින්න පුලන් එතන තියෙනවා තර ක්‍රියාකාර පෙස කියලා මෙතන තියෙන. ඉතර කපාහරි පෙදෙස ක්‍රියාකාරී පිස කියලා තිෙනවා ඉන්පස්සේ යම් අගයක් අයිබගයාගයක් ඉක්මැවාට පස්සෙකු මක්ද වෙන්නේ මෙන්න ප්‍රස්ථාරයා සංතෘප්තවීමක් අපට පෙන්නුම් කරනවා. අන්න ඒ කොර අපිගෙනවා සංතෘප්ත පෙදෙස කියලා. තර දරුවනි මෙතැන්ද අඳරුවගන්න යිIC ධාරාව ගැන තමයි අපි වැඩිපුර සැලකිිමක් වෙන්නේ මෙකෙදී. අයිICී ශූන්නයට ආසන්න වෙනවා ශූන් නයම නෙවෙයි බිඳුවම නෙවෙයි බිඳුවට ආසන්න වෙනවා මෙන්න මේ කපා හැරි පෙදසේදී ත්‍ර කපා හැරි පෙදසිදී මේ ධාරාවේ ඉතා අඩුව ගයක්ත්තම අපට බලාගන්න පුළන්ගන්නේ මේ ප්‍රස්ථර එක පේනවා. ක්‍රියාකාරී පෙදසිදී යිIC ධාරාව සහයිබී ධාරා අතර අනුලෝම සමානුපාතික සම්බන්ධයක් අපට දකින්න හම්බේෙනෝ. බදන්නවා ප්‍රස්්ථාරයක සලරේකය ප්‍රස්ථාරයක් නම් අපට කියන්න පුළුවන් එම රාශීදක අතර තිබෙන්නේ අනුලෝම සමානුපාතික සම්බන්ධයක් කියලා. එහනම් යිIC අලෝමෝ සමානුපාතිකයි අයිB වෙනවා මෙතනත් මේ B අකුර තියෙන්නේ පාද මේ කියල මතකතියාගන්න මේ සංකේතිය මේ මුදරේ දී අමාකාරක දෝෂයක් කළතුව මේ අයි B සමාන විශාලත්යෙන් වැදර තියන්නේ යිIC ලිව්වා කාරෙන්ම අයිබී ලියන්නෙත් B අයිවල පාදමයතියෙන. ඒමනං සමානුපාතික සම්බන්ධයක් තියෙනවනම් සමාන කරන්න කොහොමද නියතයකින් ගුණ කරලා මේ නියතේ අපි බටාකිල අර්ගනතියනෝ. එ යිIC සමානයි Bයි කියලා ප්‍රලියන්න පුළුවන් මේ බීටා කියනකට අපි නමක් දෙනවා සරල ධාරා ලාබය කියලා. ත ට්‍රාන්ස්ස්තරේ සරලලා ධාරා ලාබේ කියලයි කියන්. තරෙස් අබීටා කියය, ස්ෙන් ටරන්සිස්රට වෙනස් වෙනවා එමනත්තං දෙනල ට්‍රන්සිස්ට ඩක්ෂඳහා ය නියතාගයක් සන්තෘප්ත පෙදසිදී අපට පේනවා Bට අයිB ගුණතය මෙතෙන ආකාරෙන්ම අB පාදමේ තියෙන්නේ BයිB ගුණිතය විශාල වෙනවා අයිICට වඩා. ැ යි ගැන මේ තුනේතිම් සැලකුවේ බින්දුවට ආසන්න වනා මෙතැන්ද යිIC සමානුනායි මෙතන්ද යිIC කුඩා වෙනවා Bයිබට එමුතුම කියන්න. අයි වැඩවේ ගෙන නවා අ මෙතැනින් පස්සෙ බීටාගේ ට්‍රන්සි සඳදා නීතයක් එම් ටයි දිගට වැඩි වනා කල පේනු අයිIC හැබැයි මෙහෙම වැඩි වනාට අයිIC වැඩිුවෙනවද සංතෘප්ත වනාට පස්ස නෑ බොෝදුරට නීතව යන්නේ අන්න එහෙනම් සංතෘප්ත පිණසදී මෙන්න මේ ආකාර අයිසිී වලට සම්බන්ධයක් තියෙනයෙන අපට පේනු. එහෙම නම් දරුවනි ට්‍රන්ස්සිිටරය ගැන ඔන්න දැන් අපි තව ිකක් හොඳින්ම වටහා ගත්තා මේ ප්‍රස්ථාරටික යුදාගෙන ලාක්ෂණික යොදාගන. එහෙමනං මෙන්න මේ හඳුනගත්තු ක්‍රියාකාරිත්වය අඳුරගත්තු ට්‍රராන්ස්ස්ට්‍රේ අපි කොහොමද විධ ප්‍රයෝජන ගන්න කෙනෙකයි ඉස්සරලපි කතා කරන්නේ යන්නේ. එමනන් දරුණනි අදදවසේ පාඩමට පාඩම අපට මේ නිමා කරන්න පුළුවන් මේ පාඩම නිමා කරලාම ඉස්තරා කොටස අප ඊළඟ පාඩමි සාකච්චා කරමු, ඒමනන් දරුණනි ඔබ ඩයිවා.